එතකොට අර නාමල් කුමාර කියනවනේ DIG කවුද? නාලක සිල්වා. අඳුනලා දුන්නේ පොලිස්පතිතුමයි කියලා. එතකොට DIG නාලක සිල්වා අගමැතිතුමා ප්‍රොමෝට් කරන්න නාමල් කුමාරට කිව්වයි කියලා කියනවනේ. ඒ වෙයි හඬපටි තියෙනවනේ. දැන් හඬපටි වල කටහඬ ඔප්පු වෙලා යුරයිනේ. එතකොට දෙමළ ඩෑෂ්පෝරාව සල්ලි යොපු විදිය. තුෂාර පීරිස්. තුෂාර පීරිස් කියන පුද්ගලයා හරහා දෙමළ ඩෑෂ්පෝරාව සල්ලි යොපු විදිය. ඒ සල්ලි දීලා මහනුවර මුස්ලිම් සිංහල ගැටුම අවුලවපු විදිය, පොලිස් ඔත්තුකාරුවෙක් හැටියට ඔහු ඒකට සහභාගි වෙච්ච විදිය, මේවා මදිද? මේ පොලිස්පතිගේ යුනිෆෝම් එක විතරක් නෙවෙයි, හැම පිටින් ගලවන තරම් ප්‍රමාණවත් කරුණු මේවා. මේ රටට ඕනේ නෑ කොකේන් ගහන පොලිස්පතිලා. කොකේන් ගහන පොලිස්පතිලට මද්‍රව්‍ය ජාරහරම් මැඩපවත්තන්න බෑ. කොකේන් ගහලා ගන්න පොලිස්පතිලා මේ රටට ඕනේ නෑ. ඒ නිසා එහෙම පොලිස්පති කෙනෙක් තියාගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නත් බෑ. අගමැතිතුමා කිව්වොත් මේ නූර පෙරහැරේ නැටුමන් නටපන් පොලිස්පති කියලා නටනවා. ඉතින් එහෙම කස්තිරව් අඩව් කස්තිරම් ගල්ලන්න පොලිස්පතිලම කොට රටකට මෙතුන්ට කලින් හිටිය අපේ ආණ්ඩුව කාලේ පොලිස්පති කෙනෙක් ඉන්නවද නැද්ද දන්නේ? ඕම නිහඬව තමන්ගේ රාජකාරිය කළා. පොලිස්පතිලා කියන්නේ මේ මාධ්‍යවල ප්‍රදර්ශනාත්මකව විකිනෙන්න ඕන බහඬ නෙවෙයි. දේශපාලඥයන්ට තන්දෝන හන්දා මාධ්‍යයට එනවයි කියද? ඇයි පොලිස්පති මොන බම්බුකට මාධ්‍ය සම්දර්ශන පවත්වන්නේ? රටේ නීතිය ගැන බහුවග බලා ගන්න. මෙහෙම ජෝකර කෙනෙක්ව තවදුරටත් නිල ඇඳුමක් ගහගෙන තියාගත්තොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක්, අපකීර්තියක්. අපි කියන්නේ පොලිස්පතිකමින් අයින් කරලා තානාපතිකමක් දෙන්න නෙවෙයි. දැන් පොලිස්පතිකම පස්සේ තානාපතිකමක් හම්බුනොත් ඊළඟට එන පොලිස්පති මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එයි විස්ත්‍රාම යනකොට තානාපතිකමක් හම්බෙනවා. මේක මාන රටක්නේ. ඊළඟට එන කොච්චර හොඳ පොලිස්පති කෙනෙක් වුණත් එයාටත් හිතනවා නුවර පෙරහැරේ පොඩි නැටුමක් නටන්න ස්කෝල් එකට ගිහිල්ලා කුණු හබ්බයක් දෙකක් කියලා මේ මාධ්‍යයට තරදිනයක් දාන්න. ඕ හිතනවා කොකේන් පාරක් අදින්න. ඒව හිතනවා.